හරි හැමෝටමස භූසු බලත් අවරු දක්කේවා මව ඇහෙනනවද ම පේනවාද දක්වේවා හා මුදරුවනේ නදහා පේවා හා මුදුරුවනේ සභාරිත දක්

අත්වරුද්ද සිංහල අළුත්තවුරුද්දට පස්සෙ සති දෙකක විතන නිවාඩෝගට පස්සේ තමයි. අපි හැමෝම මේ සම්බන්ධ වෙන්නේ.ඉති හැමදිනාටම ඔගල හැමෝටම නිදුක් නීරෝගිමත් සුබුම සුබ සියලු කටයුතු සාර්ථකවන අලුත්තෞරුදක් වේවා කියට ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන ගමන්තමයිි අදදි නේදී, සිංහල පන්තියේ නියමිත පාඩම ආරම්භ කරන්න සූදානම් වෙන් එතකොට් කවුරු හරි දැන් මම විනාඩි පහක්විතරතාව කට්ටි ජොයින් වෙන ගමක් ඉන්න ඔගොලො ටියවටික ගන්න ඇති කිය හිතනවා ටිය ටික් ගත් නැත්තම් ඔන්න ැසේජ එකක් දාලා තියනවා ගුට් එක ග්ඩ පුලුවන් තැන් සහ ඔගොල්ලෝ කතා කරන්න නඕනටේ තොරතුරුමනොහර ැන ගන්න න්න කතා කරන්න ඕන කාඩති කියලා ඒ තොරතුරු දාලතියන ගුප්පි එක එක බලලා ඉර ටියවට් එක අරගන්න ගත්ත නැතියි හරි මුලේමත් බලමුි චුට්ටක් මොුණවාහරි ප මේ ප්‍රශ්න තියෙනවන අහන්න කියලා. මොුණුහරි අහන්න දෙයක් තියෙනවාවද ප්‍රශ්න තියෙනවද. හැන්ඩ්‍රස් කරන්න හන් ප්‍රශ්න මං නම කියන්නවා. මොුණහරි දැනගන්න දෙයක් තියෙනවද. අලූතෙන්ම පන්තිීර ජෝයන් විච්ච කෙනෙක් ජිත්මි මුණනාධපපුතය තියෙනවාට හාමුදුුවණය අර අන්තිම සතියය අපිට මේ දෙනවා කියපු අර. ජනකවි කියන්න දෙරම කියපුම කියන්නවා නොනද ඒක මොම නිකම්ම මේ බලාගනිි ක කියනි අලුතවදති පන්ති පටන් ගත්දදි කොහොමද කවුද කියන්න කැමති ඉදිරිපත්ව කැමති කලනක අපි පුරුදුුවවෙ ආපුයි ඉන්නවන අපි බල අවදාගම් කොහමල් චත්තූෂා මොකද පුතිය හට තියෙන්නේෙ චතුෝෂා ඔව කියන්න මංකවයක් කියන දහදරන ආර ඉන්නේ ම අවස්ථාව දෙන්න දේ අවස්ථාව දෙන්නා අවස්ථාව දෙන්නා වෙඩරිගොඩ් වැරිගුඩ් හොද මහපික ගොඩක් තකොටට කවුද මේ මොනද ත ප්‍රශ්න තියෙන මොනහරි දැ න දෙදයක්තිනවාද මොනහරි හඬ දෙයක්තියෙනවාවද නෑ වගේ නේද හරි මමඉද කාට්කාඩද කිව්වේ කවයක් බලාගමු කියලා අපි කිව් අපි පාඩම කරන්නේ කවිපන්තියක් ගැන කියලා අද මම කවි පන්තියේ අභ්‍යාසිටික කලින් කරපු අභ්‍යාසිටික බලලා අලු පාඩම ඉතුරු කොටස කරනවා හාමට හනමතුගුුණානේ මේ අ්‍යාසිටික කරාද යු්ට එකේ. රිකොට ෙකුටත් අපි ියුට් එකේ අභ්‍යාසිටික බැලුවෙන හැනේ. නෑහා මුදුරුවන අපි ටියුට් එක අභ්‍යාසිටික මෙ මේ අභ්‍යසිටික අපිට බලන්න තියෙනවා ටවු් එකටික හරි ඒ වැඩට යංබස්ත චුට්ටකින් හරි මේක අභ්‍යාසිටික බලන්න එයන් අපි හැමෝම කර ද කවරල් කරන්න බැරුණු කෙනෙක් නම් මට කියන්න බල න්න බැරිියුණු කෙනෙක් න්නන කියන්න බල අවංක වෙලා හරි කැමතිමං ඇත කියන හාමුර මට කරන්න බැරිවුණා තවන තවීදනෙක් න්නවාද එතකොට දැන් අපි කොහොම ද ලඟ පාඩමට යන්නේ ඒ අභ්‍යස්ටික් කරන්නතු මව්ගලන් විනාටි පහලෝක දදුුණුත් අභ්‍යාස්ටි කරන පුොුවන් පුළුවන් හාමුදරුවන හරි අපි ටක්ගාල එක අභ්‍යාසිටික කොම්පලිට් කරලා ඉතුරු පාඩමට යම් හරිද එදා පාඩටමට නති කෙනෙක් ඉන්නවවා හැන්දරිිස් කරන්න. පාඩමට මම කරද්දිි පාඩම කවුරු ට නත්තැහැන් ෙස් කරන බල. ජිත්මි හිතල නැහැ නදුන් නිඳල නැහැ ජනුල ඉදලනෑ ඔන්න කහිප දෙනෙක් ඉදල නැහැ ඒ නිසා හරිපුතේ මම මේ කවිපන්තිය පොඩ්ඩක් ආයි පැහැදිදිි කරගෙන යන්නම් මේ ඕ හරි. කයිපන්ති චුට්ටක් පහැදිලි කරගෙන යන්නන් කට්ටේට හොදේ ඔන්න චුටි ප්‍රශ්යක් හම් බලන් අපි මොකද පුතේ කයිපන්ති කරකර හිටියේ උදේ සිරගෙන කයිපන්ති කවුද ලියන්නේ ත්‍රීකීම් මහින්ද හිමි මොකදද සීකීම් මහින්ද හිමි රි අපි නැත්තම් අපි දන්න විදිහට කිවොත්තේම කවු්ද අප මේ අපිට හුරු නමස්මයින්ද හාමුදුරුවෝ ලංකාවෙක් කෙනෙක් නේද නැහැ නැද්ද කොහෙද එතුොට හෙද එතුකොටයි හාදුර මේ හමුුදුරුව වැඩිය පොත්පත් ලියලත් නෑනේ උත් ියල නැ්ද මේ හාමුදුරුව වැඩි ත පද්දිි පන්තීම ලේල නැද මොනවද ලියල තියනෙ රි මොකදද දන කටිකම් බලන්න මොකද ලියල තිය පද්ධි පන්තේ හාමුදුරෝ හදමය හොන් දලාම මේ යාු අයි

බලාගෙන කිවදන්නත් නැහැ යි ොර වැඩගරන්න ගවන්න. ඔන්න ඔයාගේ පොත් මේ පද්ධි පන්ති ගණනාවක්ම ලීපු හාමුදුරු කෙනෙත් තමයි මේ ටිබෙක්් ජාතික ඇස් මහින්ද කියන හාමුදුරු. මේ හාමුදුරුව ලියපු මේ උදේසිරි කියන පද්ධි පන්තිීන් මොකක් ගැනද කියවෙන්නේ මොකක් ගැනද කපෙන් බාදහ සුන්දරත් පරිසරයේ ස්වබාදහමි සුන්දරත්වේ තව පරිසරේ මොන වෙලාවිදු සුන්දරත්වේද. මොන වෙලා වෙත ඉන සුන්දරත්වේද. වෙරිගුඩ්රිකෝට් උදෑසන කාලය තුළදී. පරිසරේ අපිට දක්නට ලැබෙන ලස්ස ගැනතමයිල් ලියලතියන මේ හාමුදුරු. ඒ අලංකාරේ ගැන තමයි ියලතයන්නේ මේ උදේ සිරිකින පද්ධිපන්තයේ ඇතුළි. හරි විපද්ධිපන්තයේ කතා කරා. ගොඩක් කට්ටිය අරම මේ මේ හිටිය නැහැ කියපුුණ නිසා අපි චුට්ටක් අද මතක් කරගෙන යන් එක පාරක් අශයෙන් පුතක කියන්න මොකක්ද අශයෙන් ඉස්සල්ල හාමුදුුවන අත ස්වා අයින්ගන්න බැරි වුණ හරි රිගු් හරි අපි නික එක පාරක් යගෙන අහොද පපේනෙලුම් හෝලුගන්ගේ විලේයලේ අ කිකිවන්න ඕන්න හැ නේද ද කියන්න පිපේනනිලුම් ඕලු ගංගේ විලේ ඇලේ තිබේ වලාකුළු පහවී නිලේ වෙලේ. නොපේනැතේ කඇත්ත මගුල්ගයක් වගේ සැදී සිටිින් නේද ගසුත්වැලු ක්ගලු. කද කියන්නේ. ගංගේ විලේ ඇලේ ගංවල විල්වල ඇ ඇල්ල දොළවල්වල පිපේ ඕලු නෙළු. පිපිල තියෙනවාලු ඕලු මල් නෙළුම්මල් වගේ විවිධමල් වර්ග. තිබේ වලාකුළු පහවි අහසේ, වලා කළුපාට වලාකුරු නැත්ති වෙලා හරිම අලංකාරව තියෙනවා නිලේවෙලේ වෙෙල්්‍යායත් නිල්පාටට පේන්ඩ යෙනවා. වලාකුළු යවත් වෙලා පහවීකල ගැන්පපු ඒඉවත් වෙලා හොදේ වලාකුළු පහවී තිබේ. පහසේ වලාකුළු අයින් වෙලා කළුපාට අඳුරු වලාකුළු අයින් වෙලා පහ වෙලා තියෙනවා පැහැදිලිියෝ තියෙනවා. නිල්පාට වෙල්්‍යායක්ත් නිල්පාට්‍ර පේන්ඩ තියෙනවා. ො පේනැතේ ෑත මගුල්ගයක් වගේ. නොපේනතෙක් පේ නැති තෙක්මානයේ දුරී ඉතා දුරී ඇත මංගුල්ගෙයක් වගේ බලද්දිී දුරට බලද්ධී හරියට මංගුල්ගෙයක් වගේලෝ සැදී සිටිින් නේද ගසුත් වැලුත් ගලුත් ගසුයි වැලුයි ගලුයි මේවත් තර නොපේන තෙක්මානී තියෙනවාලු හරියට මගුල්ගයක් බැලපුුවම් මගුල් ගෙදරක් වගේ ලස්සනයි නිදන්නේ ඇයි මේ ළමයු තවත්තුදේ ඇැගේ සිටින්නැයි අතගා කියන්නසේ. ජනේලයින් දැන් හිරුරැස් ගලා වැටි. සිිබි මගේ මුහුණ පුරාවරාහෝ. බලන්නක උදෑසන ජනලයිෙන් දැන් හිරුරැස් ගලා වැටි. ඔන්න උදේ පාන්දර ජනේලෙෙන් හිරුරැස් ගලා වැටිලාසිිබී මගේ මුහුණපුරාපුර උරාහෝ මූනට මගේ හිරුරැස්තිික වැටිලා ජනලෙෙන්. එයා කිය නොල්මෙන්න්න මෙහම කතාාවමකක්දඒහිරු ඇස් වැටන එක මෙයා කිය නොකෝමද නිදන්නේ ඇයි මේ ළමයෝ තවත් උදේ නැගී සිටිින්න්නයි අතගා කියන්නසේ ඇයි මෙච්චරම උදේසන තවත් නිදාගෙනන්නේ ළමයෝ නැගිටින් කියල කියනවා වගේලු හිරරැස් සඇවිල්ල මූනට වැටන එක ද උදේසනොගොල්ලෝ නිධාගෙනනිද්දී උදේ පන්ද්‍ර නිදාගෙනනිද අම් ඇවෙල මූන අත ාල කියනවාන අමි පුතේපපුතේ ස්කෝලයන්න්න පරක් වුණ නැගටින්න කිය ඒ වගේමල්ලු මේ උදෑසන හිරු රැස් වැටිලා කියන්නේ අන්න ඒ කතාවමලු මොකක්ද නිදන්නේ ඇයි මේළම හොතවත්තු දේ. ඇයි මේ නිදියන්නේ මෙච්චර උදේ කියලා කියනවා වගේමලු හරි හරි තප ඇ දෙන්න ැලා පිපී ගිය වූ ගනමූ කළන් කැලේ මලේ කොලේ පාට මෙසේ මෙසේ වෙති නිලුම් කුමාරීට කියන්නවුන් වගේ විලේපියාබත් බමුරුරුරුංගගා න්න විලේ බඹරු පියාාව නොල්රු රුංගා ල. ඒක හරියටත් නිලුම් කුමාරීට කියන්නවා ගොගොල දැකල ඇති පොක්කුණුුවල විල්වල වැැව්ලහෙම නිලුම් අල් පිපිලතිීද ඔකට බමරු ඇවිල්ලා රොන් ගන්නවා. ට සදෙ ැනරූ ගලා මේ ගුල කැකි කැකි රෝන් ගන්නවා. මේ ලියපු හාමුදුරෝ කවිය කියනවා. මේක හරියට අර නෙළුම්මලට බමරු ඇවිල්ලා පනිවිඩයක් කියේ නොවවාගේ. මොකදද කියන පණ විඩෙ. පිපිය ගියා වූ ගන මූකළන් කැලේ ගන මූකළං කැලේ. ගන මහා වනාන්තරයේ පිපී ගියාාවූ පිපිලා ගියපු මලේ මල්වල වගේම තමයි කොළවල පාට. මල්වලයි කොළවලයි පාට මෙන්න මේ වගේ මේ වගේ කියලා අර බමරු ඇවිල්ලා නෙළුම්මනට කියනෝ වගේලු දෑසන එකද කිද්දි. හරි බල ලස්සන කතාවක් කියන් බමරු රුරුංගාන්න හරිට නිෙලුම්මට කියනෝ වගේලු මෙන්න මේන්න මේ වගේ පාට තමයි කොලේ තියෙන්නේ ගල්ලි තියෙන්නේ කිය කැරෝු කරන න්න හ ද පුදේ කැරෝන් ර කිිස් ප්‍රශ්න මත් කැමති ොල කමරවන් කරග න්න කැමරවන් කරින් ඕන මාත්‍යමතිහුදේ කට්ටි ඔගලන්ටක් දේට යන්න නැත්තන් හිම ප්‍රශ්නයක් නැත කමරවන් කරගන්න හොදේ උදැල්ල හා කැත්ත කරේ තබාලා සැෑැල්ලුවෙන් බෝම දෙපානගාලා දැකුම් කළුයි දැංගොවයා ගමන්ගත්න් උදේ සිරීගේ සිරි ඉන් වැඩිවේහොන කෙන උදේ සිරීගේ උදේ සිරී කලකැන් පුතේ උදෑසන සිරිය උදෑසන අලංකාරය වැඩි වෙනවල්. මෝකින්ද වැඩි වෙන්නේ උදෙල්ල හා් කැත්ත කරී තබාලා උදැල්ලයි කැත්තයි කරේතියාගෙන් සැහැල්ලුවෙන් බෝම දෙපා නගාලා සැහැල්ලුවෙන් බොහොමප දෙපලතියාගෙන දැකුම් කළුයි දැන් ගොවයා ගමන්ගත් උදේසන ගොවිය ගමන් ගන්නවා දැකුම් කළුයිඩු අන්න ඒකෙන් උදේපාන්දර ගොවයක් ගොවයක් කුමර කොටන කියෙන දන්නවාන ගොවිය උදෙල්ලයි කැත්තයි කරේතියාගෙන් සැහැල්ලුවෙන් සිම හදිසියක් නැතුව. උහොම පහසුවෙන් සැහැල්ලුවෙන් දෙපානගාල අඩිය තියමින් කකෝ හිමින් සැරේ පයින් ඇවි දෙගෙන යනවලු ඒක හරිම දෙකුම් කළුවිලු දේසන. ඒකෙන් පුදේසන තියෙන අලංකාරේ තවත් වැඩි වෙනවාය කියයි කිය. හරි ඔන්න කියවා. සමන්න්නෙලුම් හාමහනිෙල් දරෝස, මලින්නැගී ආ සුවන්දත්තුරාබි. හමන්න්නෙමි සීත සුලං අලුත්තු, පනක් දිදීමෙන් මටමේ වෙලාබේ. සමන්නෙලුම් හා මහනෙල්ද රෝස. මුණවද පිපයන්නේ. . ඔන්න. හමන් නේමී සීත සුලං අලුත්තුූ. අලුත්වෙච්ච සීත සුළඟ උදෑසන හමනවලු. කොහො මුහුල ගත්ද හමන්නේ. සමන්නෙලුම් මහනෙල්ද රෝස, මලින්න්නැගී ආසුදත්තුරාබී මකත්ද කියන්නේ. සමන්මල්ලල, ලුම්මල්වල මානිෙල් මල්වල රෝසමල්වල සුවද තියෙනවානේ අන්නේ සුවඳත් අරගෙන උරාබී සුවඳ උරාබීල වගේ හුළඟ සුවදත් අරගෙන හුළඟ හමාගෙනෙන්නොලු සීත හුළඟ හමාගෙන්නො උදේප පන්දර කෝම දෙන්නේ පනක් දිදීමෙන් මට මේ වෙලාවේ උදෑසන මට අමුතු ජීවයක් ලබල දෙනවාලු අමුතු පනක් ලබලදීලා වගේ මේ උදෑසන සීත සුළඟ හමාගෙන එනවාය කිය කියනම් නිකම්මි දීමෙන් පලනෑගේ මුල්ලේ තමන් තමන්ගේ වැඩෙහීයදිත්වා. කියන්න උන්මෙන් ගන නිල් කලෑවේ. අඩත් නටත් ගස් අතරේ කුරුල්ලු ගන නිල් කැලෑවේ නිල්පාර්්‍ර දුරට පේන ගන වනාන්තරයේ අඩත් නටත් කෑගහනවලු නටනවලු ගස් අතරේ කුරල්ලු කුරල්ලු ගස්සතරරි කෑගහනොලු අටනවලු ඒක හරියට කියන්න ඕන් වගේල. එෙන පනි විඩයක්ක් කියනෝවල මේ ුරල්ලෝ ෑගාන හරිටනක පණ විඩයක්ක් කියනෝවා වගේ. මොකද පනි විඩේ. නිකංවිදීමෙන් පලනෑගේ මුල්ලේ. ගේ තර මුල්ලට වෙලා නිකං විදීමෙන් පලනෑ. වැඩක්නෑ නිකං ඉන්නෙප තමන් තමන්ගේ වැඩෙහි දෙෙත්තුවා උදේසන තමන්ට කරන තියන වැඩවල යෙදෙන්න්නයි කියලා පනිවිඩේ කියනවා වගේ කරල්ලෝ කෑගහන එක හරිත. දැ අරන්තිට ආපු නැති අය කලින් දවස සම්බන්ධ නොවිච්චායි ම ඉතාම සරලව ඉමනින් කියල දුන්නේ තේරුන් නැතිෙනෙ න්න අය තෑන් රෙස් කර තේරු නැත්ත තිවරන අයිත්මගින් හ කවරුහරි. මට තේරුන්නේ හාදුරුවනෙමන්න මෙතන කියලා තියෙනන මට කවරුහරි. හයි මංහිතරන හැමෝටම තේරුණද නිදිී දොක්කොමලා නැත පේනෙකු ඉන්න ඉන්නවා. ත තේරුණා අපි අවබෝධය ගන කොටස කරනේද පුතේ අවබෝධට සෙදා කරා පන්තිය ඇතුලේ නේද අමුදුුවනේ ත් නටත් කියන එක තේරුම් මොකත්ද අඩත් නටත් පුතේ උදේ කෑගහනවන කුරුල්ලු කුරුල්ලු කෑ ගහනටත අඩත් කියන අප ගෙන අඩලනවා කියල කුරුල් කුකුලනං අඩලනවා කියලා කියනමකද කුල ෑගහනවනේ නේද ඒගේ තමයි කුරුල්ලෝ කෑ ගහනවා. නටක්්‍යන නටනවා. ඒ මේ දුව පැන පැන අටනවා. හරිද පුතේහ හරි දැම්මි අවබෝධය කොටසපියදක් කරා. ඒ නිසා අපි යනවා ටියුට් එකේ කොටසට ටියු් එක ගොල්ල කිව්වාන කොටසක් කරේන හැ කියලා නේද. අපි ටියුට් එකේ අභ්‍යාසය කරන්න දෙමු මම විනාඩි බලමු දැන් තරයි පනස්සේකයි. පහයි කාල වගේ වෙනකකා උගුලන්ට අවස්ථාව දෙන්නම් ටියු් එකේ ඉතුරු අභ්‍යාසිටික කරන්න කරපු නැති අයි. මං කොතනි දන්ද කිව්වේ මෙන්න මෙතනෙ දා කොතන්ටද මෙන්න මෙතැන්ට එනකා. මෙන්න මේ අභ්‍යසිටික් කරන්නෙ එකව ප්‍රශ්නවට පිළිතුරු දෙන්න සහ සමාන පදටිකලියල් ලියන්න විරුද්ධ පතටික ලියන්නා කියලා දුන්න මටික ගොල් ලොකු වෙලවක් කියන්න හැපතල් පොඩි වෙලාවක් කියන්නන්නේ එහෙම. කවරුුවරි කෙනෙක්මට දැන් කියන්න කෝ මේ ඔගල්ලන්ට අච්චුකොත් ලැබල නැති නිසා දැන් කාගේ හරිල් ලංක කවිපන්තයේ නැබ්ද කියලා හැමෝමගලාම කවිපන්තිී තියෙනවද හා මුදරුවනය අ කර පන්ගන්නේ නෑනැ පුතේ මේ මේ අරක මේතුු කොටස මේ අභ්‍ය ික බැලුව ැ අපිතාම අලු ියුට්ිකට යන්න බෑ මූතේ තවමක කොටසත් තියන කරන්න පෙල්ල පොත සිරිතර ගනිීමෙන් ප්‍රශ්න වලි පිතිර සපයන්න කියන කෙ පටන් ගන්න ඕනේ ඔු පපුතේවෙෙන්න්නේ මෙතනින් පටන්ගන්න හොදේ අ්‍යාසටකළියන් හරි රග්ගාලියන් මම ගොලන්ට විනාඩි පහළොුවත් දෙන්න විිනාඩි පහලුවවත් දෙන්න හොදේ මොම ඉන්නවා පන්තියේ විනාඩි පහලුවත් දෙන්න ටක්ගාලියන් on har pesnätti handnun, mamein mite. ඔයාල ලීනවනීද ඔුහාදුරුවනේ එහමයි හාර හාමුදුරුවනේ ඔබුතේ කියන්න. මම දැවිල් ලොබ්ගුණේ පො දේලා පුතේ මම කිවේ දා අපි ටියුට් එකේ මම අභ්‍යාසි කරන්න කිව්වා නමුත් මේ ගොඩක් මේ ගොඩක් අය අභ්‍යසි කරලා නැහැ ඒ නිසා මේ මම කිව්වා මං විනාටි දහැත් දෙන්න පහළුව දෙන්න අභ්‍යාසි කරන්න කියලා ටියුට්ට එකේ තිය. පැකට ටියුට් එකේ අභ්‍යසි කරනග හමුදු මමත් කරන්නම් හරි පුතුවා කරේ නැද කදී එ හාමුදුරුවනේ එෙන් ටක්ගලේ තැක්ගල කරන්න උ හය මයි හමුදුල් අමුදුරුවනේ ඔපුතේ කියන්න මමාද උදපාඩම මේ අර අවබෝධය කරා ටුට්ටක පුතේ මම කියන්නෙබවා ට්ක් ගත්තද ඕ කු්ට දන ට්ක අභ්‍යසි කරද ම මෙත නිදම් කරග පෙල පොතු ඇසුරගමින් උත්ත්‍රවට සපයන කියන තනී දම් විරුද්ධපද දියන්න කියන තැන්ට කරා එතැට කරන්න කිව්වා එටික් කරාද ඒමුර ඒටිකතා මටක්කර කරන්නෙක යුපතුති දෙැන්ක අභ්‍යාසි බලන්න දන්නේ කයිම ආ. හා ඔවපුතේ මර මේ පහත සඳහන් පදවල්ලප විරුද්ධ පද කවියෙන් තෝරා ලියන්න කියන එකක් කරන්න ද කරන්න කරන්න එක කරන්න ඕ. හාමුදුරුවණේ කීවන පිටුව වෙන කන්ද කරන්න ඕනේ මේ කොස්සෙන පිටුව වෙන කම්පුතේ. දහයි පිටුවේ දයි කොලාා පිටුවෙන්.

අදගල කරම ඉවරයි හාමුදුරුවනේ තා කිහිප දෙනෙක් කරනවානේ ද බලවාක්. ඉවරයි හාමුදුරුවනේ. තාම ලියනයි කෙනෙක් ඉන්න ඕන කවුද හැන්ඩෙස් කර. හන්දුුවණවම තාම ලියනවාහමත් ලියනවා. විනාඩි පහත් දෙන්නම් පහයි පහයේ. ලේපයි ආයෙත් බලන් ප්‍රශ්නෝල් උත්තරේ හරිදි කියර අවබෝධි කොටස කර නැත එකක් කරන්න එක කරාන යෙත් බල උත්තරටි කොෝමද කිය. සහර කට්ටිට මේක මේ කවුලුවෙන් කියන වචනට පස්ස තියෙනක කියවන්න අමාරුවට එක කියන්න බ්‍රෘගයෝ කියලා බ ්‍ර් මම පාරරනවා ඉසරටන්ේ බ්‍රු් අකු උච්චාණ කරනුදී කරනවා බෘුංගයෝ බරුග බංගයෝ මීමැස්සන්ට කියන නමක් විනාඩියයි තවතියෙන්නේ වෙරකරගන්න ටක්ගලා සන්දුවන ියල වැරයි හන්දුරුවන් චූට වෙලාවත් දෙන්න සදුවන් වර.

හරි රම්නහරිපුහ හැම අ්‍යස කර ක ළ හිතනවා බලු තදගල අභ්‍යාසිටක බලාගෙන ගේලා අලුප පාඩන කොරසට හරින්න පළනි ප්‍රශ්නය හනවා මොකද පෙලපොස සර කර ගන්නමින් ප්‍රශ්නවට පිළිතුරුකන්න ස්වභාව ධර්මයට අයත් වස්තුකිහිපයක් නම් කරන්න දන්නකට යුතර කියගෙන ම්බල හන්ද්‍රෙස් කරන්නෙු තු සතු කොල හලදොල කදලාදියගපන්ති රචනා කළ काब කවද එතුම උप ලබේ कोහ ද හ ந කුමාරයට පැවසුවේ කුමක්ද න්තේ තියන மල්வල கொොலවල பாාට என்ன මේ වගේ කියලා කියලා. උදයේ සීත සුලන් හමාවේ කුමන පුෂ්පයන්ගේ සුවන්ඳ වරාගෙනද මානල් පෝස වගේවා කුරුල්ලන් ආද කරමින් ලෝකයාට දෙන පඩි විඩය මොකක්ද නිකං ඉදෙන් පලක් නැති බවත් තमांग වැडवाल यदि य बार गोबिया बगाबීම ගमन करनाकार लियान क बिन गश्वरग हतरा में पोते नहीं किन बला sama anak pada ka ralianbu du yoide kalau udah ත ලුහවන ජීතය පය ප පාන පානවැරකුට පත්‍රො පුෂ්ප අවුලුවෙන් ජන

मेट बा प රැකෙනෙකට උදේට වඩා මොකක් දෙන්නේ ල් හරිගොඩ උදේනන් සවසනේදපුතිේ රෑනන් දවල් උදේනන් සවස රෑ දවල් ඊට පස්සේ බර සහ කද අවැඩරිරිගොඩ රිකු තවදෑ මුොලේද කිය ඕන කිව කෞදු මේ සද්ධ කරන්නේ අපමුි සද්ධයක් කියන වන පුතේ මයි මියුට් කරගන්න රවිණපුතේ වාගෙන් එන්නේ මයික සද්දේ අහරි ගොට්ට හරි කෞඩහරි දැන් ආයිත් දැ මොලේදන් කියන්න ඕනිද ඔවුසා! පුබුදුවේ නම් බ පුබුදුවේ කව උත්තර ඇත්තන කුරුහරටු දවක්කෙන් ෘක්ෂෝනං ගස් සූර්යා නං හිරු නෙත්කරුනම් දැකුම්කලු අලංකාර උදහසන නම් හිමි දිරිය නේද පුේ හිමිදිරි ඉට පස්සේ සියපතනන් එලුම්මල පවනනන්සුළඟ ජීවේ නම් පණ පත්‍රනම් කොල පුෂ්පනම් මල් කවුලුුවෙන්න්නන් ජනේලේම් බරෘංගයෝනම් බමුරු මේ ගනම් බලාකුළු සියතුන්නම් කුරුල්ලං හෙමනැත්තම් පක්ෂෙන් රින උන කියන එකට උදේ කියන එක යන එක ගන්න පුළුවන්දලිය යන්න උදේසන් කියන එකට අපිට පුතේ මේක වා්‍ය කම්බුනානේද ත් අපි කිවේ උදේසන උදේ කියන පුළුව උමුතුදු ප්‍රශ්නයන්න දේ කියනයක් පුළ ගිරිග ප්‍රශ්යන හරි ඔන්න ටියුට් එක අභ්‍යාස අපි ඉවර කරා අපි බලමු ඊට පස්සේ ඉගාවට තියෙන අන්න මේ කොටස ඔන්න බලන්න දැන් හරි ලියන වැඩ ඔක්කොම නවත්වන්න ඒනට ඔක්කොම නවත්තන්න නඩොක්කොම නවත්තන්න බන අමුතු කතාවක් කිය නොහොඳේ රසවත් වූ වැකිය කවීයයි රසවත් වූ වැකිය කවිියයයි රසවත් වූ වා කියයට කිය නෝවලු කවිය කියලා අමුතුම කතාවක් රසවත් වූ වා කියයට කියනෝලු කවිය කියලා පළමු මුකක්දමි කියන්න කියලා ඕනෑම සිද්ධියයක් වස්තුවක් දෙයක් ඕනෑම දෙයක් ඕනෑම දෙයක් ඉදිරිපට් කළ හැකි ආකාර කීපයක් තිබේ ඉදිරිපට් කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා ඕනෑම දෙයක් ඕනෑම ඔගොල්ලු දන්න දෙයක් තව කෙනෙට්ට කියල දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා අපි කෙනෙකට ඉදිරිපට් කරනවා කියලා ඕගොල්ලු දන්න දෙයක් ඔගොලු දන්න සිද්ධිය තව කෙනෙට්ට කියල දෙන්න එක පිදිතියෙනවා බලමුකු ඒ වාර්තාවක් ලෙස මෙ රසවත් ලෙසද ඉදිරිපටත් කළ හැකය වාර්තාවක් වගේ ඉදිරිපට් කරන්න පුළුවන් ඒවාගේ රසවත්ව විදිට ඉදිරිපට් කරන්න පුළුවන්මු ගදම කියන කතාව බල. එලෙස රසවත්ව ඉදිරිපත් කනු ලබනවාකය කවියක් ලෙස හැඳින්වේ වාර්තාවක් විදිහට නෙවෙයි රසවත්ව ඉදිරිපත් කරන එකට අපි කියනවා කවියක්්‍ය කියලා හරිද රසවත් ලෙස ඉදිරිපයිට් කිරීමට නම් අපිට කාවි කරන හැක අයුරින් සිදු කළ යුතුය රසවත්වගේ දිරිපත් කරන්න නං අපි කවිලියන එකත් අපිට පුළුවන් විදියට කරන්න ඕ එසේ ක්‍රමයෙන් කවි නිර්මාණය කරන විට ඉතා අවසස් ගනය කවි නිර්මාණය කළ හැක ටිකෙන්ටික ටිකෙන්ටික ලස්සන් චටි චටි කවි හද්දී අපිට පුළුවන් ලොපුු කවියක් කියන්න ඕන දෙමන් කියනවා මොකක්ද මේ වාර්තාවක්විදේටි දිරිපත්් කරන්නේ කියන සහ රසවත්ව ඉදිරිපත් කරනවා කියන්න කියනෙක් හරිද ිබලම්ප න්න මංගන්න ඔකළ අව්චපත හරි අච්චුපොත ගත්තා. හරි කෞුද කියන්න කැමතියි හැන්රස් කරන්න කෞදු මුලින් හැන්රේස්කරී බලම අපි මලීෂා මමුදරුවනේ කියවන්පුතේ පාඩ. අපි කවිලියමු. වැස පිළිබ්බන්ධ ලියවී ඇති පහත දැක්වෙන චේද දෙක කියවන්න මිනිසාගේ පැවැත්මට වර්ෂාව අත්‍යවශ්‍යය බීමට නෑමට රෙදිසෝදා ගැනීමට වගාවට අවශ්‍ය ජලය ලැබෙන්නේ වර්ෂාව නිසාය වර්ෂාවනොමැති වූ කල් නියග ඇතිවේ එවිට වගාබිම් පාලුුවී ආහාර හිඟ වීයයි මිනි ඇතුළු සියලු සතුන්ට ආහාරනැතිවයයි. වර්ෂාව වැඩියූ කළගංවතුරැත්තිවිය හැක. එවිට අප අපි විවිධ ආපදාහා පීඩාවැලට මහුණ දෙන්නෙම්. රි වෙරරිගොඩ් වැරි ගොඩ් පුතේ. ඔන්න බලන්නකු පලනිි චේද කියනවා. මිනිසාගේ පැවැත්මට වර්ෂාව්‍යවශ්‍යය. මිනිසාට ජීවත්වෙන්න්න වැස්ස ඕනිලු බීමට නෑමට රෙදි සෝදාගැනීමට, වගාවලට අවශ්‍ය ජලය ලැබෙන්නේ මේ වර්ෂාව නිසා. වර්ෂාව නොමතූ කල නියගයක් ඇතිවෙනවා එවිට වගාබිම්පාලුුවී ආහාරහිග වියනවා මිනිස්සුන්ටයි සතුන්ටයි ආහාර නැතිවෙලාය වර්ෂාව වැඩි වනාම කං අතුරක් ඇතිවෙන්න පුළුවන් එතකොටත් අපිට දිවිදධ ආපදාවලට මුහුණ දෙදන්න සිද්ධ වෙන විද පීඩාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මෙන්න මේ චේද ලියල තීන් විදිය බලන්නකු හරි ද ඉගාවට අපි බලමුූ කවුද කියවන්න කියලා තරුක් තරක් එ හරි කියවන්නකු බලන්පති හත් පස හත් පස පවතින අන්දකාරය විදුලය එළිය අකුණු හඬ වැස්සක පෙර නිමිතිය කුරුල්ලෝගැදලි කරා ඉක්මනින් පියාබති හඩ ළංඟලඟ මැසේ ප්‍රමයෙන් වැහි බිඳු වහලක පතිතව විමට වැටේ සීතල සිරිපොද ගත කිලිපොලායයි ගේ වටා දෙන දියදහරාවල පාකරන්නට අපි කඩදාසි ඔරු සැදුවමු. මහාවැස්සේ තෙමී නටන්නට සිතන සිතෙහි මහාතාශාවක් පැනනෑගේතාත් අත්තම් අම්මාගෙන් ඊට අවසරයක් නැදර. දිගෝනියංගයකට පසුව පසින වැස්සෙන්නක් අවට බිම්ද උතුරායයි. ඒ දකින අපේ සිද්ධ සතුදින් උතුරායයි. ආරිගොඩ් පෙරිගොඩ්පුතේ ඔන්න බලන්න දෙවිනිශේද කියවන්නකු බල මේන් තියෙනවා? හාත්පස පවතින අන්ධකාරය විදුරුවලිය අකුණු හඬ බැස්සක පෙරනිමිතිය. කුරුල්ලෝ කැතිඩි කරාපියෙන් ඉක්මනිම්පියාම්පති හෝ හඬ නඟළග මැසේ. ්‍රමෙන් වැහිබිින්ඳූ හලක පතිතවබිමට වැටයි. සීතල සිරිපොද ගත කිලිපොලායයි. ගේ වටා ඇදෙන දිය දහරවල පාකරන්නට අපි කඩ දාසෝරු සෑදුවමු. මහවැස්සේ තෙමී නටන්නට සිතෙහි මහත්ආශාවක් පැන නැගෙ තත්න් අම්මාගෙන්ීට අවසරයක් නැත. දිගූ නියගේකට පසුව වහින වැස්සිෙන් අවට බිම්ධ උතුරායයි. ඒ දක්කින අපේ සිද්ධ සතුටිං උතුරායයි. ඔන්න බලන්නකු. මේ චේදේකේවද්ද අපිට දැනන්නෙ මොකක්ද. මේකේ ලස්සරට වැස් වැැස්සක් වහිනොන කාලෙකට පස්සේ වැස්ස වහිනවා ඒ වැස්ස වහිද්දී පරිසරේ වෙන සිදුවම් ටික හරි ලස්සනට ලියරති නොම් මේ චේදය ඇතුළි නේද මොකදද අන්ද කාරයක් ෙන වල එක පාරම්ඩයක් කන්ඳරු වෙලායනවා ඉට පස්සේ විදුලයේදී විදුරු එලිය වැටෙනවා ඉට පස්ස අකුණු හඩක්ත් ඇහයිෙනවා කුරුල්ලෝ ටක්්ගාල පියම් බලයනවා අපිටත්ක් පේනවා හෝ ාල හඬ අත්වෙනවා ළඟ ළඟම පැස්ස වත් වවෙහි බිදුුත් වතුර එකක පතිතුේ ෙනවා වහලට වැටේද අපි දන්න ඔන්නද වහහි හදන්න කියලා ලොක වැස්ක්කිය වෙැස්සට පස්සේ ආ ඒ වතුර ඇඟට වැටේදි සීතලට අපේ ඇඟනිකම් හිරි වැටිල්ලවාගේ යනෝඒ ඒ වටේදිය පාර ඇදිලායනෝ අභිමුකද කරන්න කඩදාශවලින් ඔරු හදන්න හද්ද මේ ඔරු හදලා අරවතුර පා කරනවා පැස්සේ නටන්න වෙස්සට පෑක් ඇැලා නටන්න හැද වටයමකද වෙන්නේ ආසයිනට අන්න වැස්සේනටන්න වැස්සට පෙමන්න ආස හැබැයි අම්මයි ලීටට දෙන්න දිගුණුණියගේට පසු වැස්සයෙන් අවට බිම්දු උතුරා යන වටේම බිම පැස්සට තෙමිලා උතුරලායන තුරින් පිරිලා එක දකිද්දි අපිටත් හර සතුට හිතට සතුටක් ඇතිවෙනවා මේක දකිත්ද නේද තැන් ඔන්න බල පලවෙනි චෙදමං යිත් කියනවා අයිත් කිය මුදුරහගන්න මේතාම වටනා වැඩක් මේ අවස්ථාවක් මේ මලන් මිනිසාගේ පැවැත්මට වර්ෂාවත්‍ය වශ්‍යය බීමට නෑමට පස්සමකාත්ත නෙදි සෝදා ගැනීමට වගාවට අවශ්‍යය ජලය ලැබෙන්නේ වර්ෂාව නිසායි. ද වර්ාව නිසාය. වර්ෂාවනැතු වූ කළ නියග ඇතිවේ. එවිට වගාබිම් පාලුවී ආහාරහිගවීයයි. මිනිසා සියල සතුන් සීල සතුන්ට ආහාර නැතිවයයි. වර්ෂාව වැඩිඋ කළ ගංවතුර ඇතිව හැකිිය. එවිට අපි විධාපදාහ පීඩාවලට මුහලද දෙන්න. න බලන්නකු ඩැම් මේක කියවගෙන අද්දී. මේ උඩ්ඩ චේදී කියවගෙන අද්දී නිකං මොකදද වගේද. පත්තරේක තියෙන තවෘතියක් කියවගෙනව යනො වගේන. මිනිසුන්ට අත්තරෝනිලු නාඩ බොන්ඩ ව මේ ගොවිතැන් වැඩරන්නොත්තුරෝණනි වර්ෂාව නැතිවනම් නිය ගහැදෙන නියග ඇතුවනම් ආහාරණනැති වෙලායන පාල වෙල ඩකඩම් පාල වෙලා හාරණැති වෙලා යන වර්ෂා වැඩි වනත් ංවතුර ඇතිවන ඒකි මුත් තා නැතිව වෙන. ඕකනෙ පලවිින් චේදයෙන් කියන්න නියද. වගෙන අද හරිරගංගොල පත්තරක මේ චේදයක් කියවවාගේ අපි ඒකට කියනවපුතේ වාර්තාවක් විදිහට ලියනවාය කියන එ අපිහෙම කියන වාර්තාවක සවරූපයෙන් ලියනවාය කියලා හැබයි දෙවිනි චේදති බලන්න කියවදද නේද ආත්පස අන්දකාර වනද අපිට මැවිල පේනවා ආත්පස අන්දකාරයි විිදුලු ිය සුදු පාට විදුරෙලියත් වැටන හෙම අකුණු හට ඩෝ ගල් සද්දට අකුණු ගහන රල්ල බග නල ැල්ල ේනවාද අපට කුරල්ලු පියබගෙන න ඉක්ම ක්මට හන් ඇහනවා ලංඟ ලඟගම වැස්සේනවාගේ. ටික්කටික වතුරුප වතුර බිින්දු හසට වැටනවා අපට සද්‍ය නට ට ගල වැටන සද්‍ය හහිනවාද. හරද ජන ලෙෙන් ුළම් පාර ඇතුරට එදදිී වර මෙයෝ කරගෙන ඇගට හුළම් පාර වදදි හිීතල හළන් මේ වැැහිපිණි වැටෙද්දි ඇඟ සීතලා එක පාරමය සීතල වෙලා යනවා ද. වැස්ස වැටලාගේ වටට වතුර ගලාගෙන නද ඊට පස්සෙ වැස්සේ දැන් වස වහිද්‍ය අපට බැල නා හිතරවා නටන් හිතනා වැසට පෙමෙන්න්න හැබැ අම්මග හපුවාම අන්න දෙන්න ඔු ගුණදාගන්න දනී කියලා හනනේ ලෙඩවිඩ දන්නේ කියලා හ අඩ දෙන්න නද උග කාලෙකට පස්ස වහිද්ද ඒ මුළු බිමග පතුරු පිරිලා දකින්න හරි ආස දැන් ඒචීතික ඒ වදි කොහුදු පුතේ මේ චේදකේවදද අපේ ඔඩුව ඇන්ද නවා දැම් මොකක්ද වෙන්න යන්නේ එලනේ අපිට මැවිල පේනවා ඔළුවේ ද අපිට මැවිල පේනවා පුත් මොකක්ද දැම්ම මේ පිට මැවිල පේනවා මේ මේ මොකදද දැම්ම වෙන්නේ කියලා ඕොන බරන්න ඒකට මොකක්ද කියන්නේ න්න මේ චේද කියනක බල ඉහිත චේද දෙකම ලියා ඇත්තේ වැස්ස පිළිබඳවල් මේ චේදයකෙම ලියල තිනෙන වැස්ස ගෙන. එහෙත් පළමූුණ චේදයට වඩා වෙන සක දෙවන චේදයයේ ඇති බවපට දැනන්නට ඇත පළවිනි චේදයට වඩා වෙන සක්තියනවා දෙවිනි චේදකවගෙන අදදී. පළමූන චේදය පැස්ස පිළිබඳ වාර්තාවක සවරූපෙන් ලිය වුණකි වාර්තාවක් වගේ ලියන්නේ දෙවනචීදය වැස්සෙහි සුන්දරත්තේ පිරිබඳ නිර්මාණාත්මකෝලිය වනෙක්කි ඔන්න කියනමුකක්ද. දෙවනි චේද ලිරතියන්නේ වැස්සේ සුන්දරත්තේ ගැන ඉතාම ලස්සන්ට අලංකාරවයිලියන්න ඇෂආ හෝපුතේ කියන් හාන්දරෝනය මගේ ඇැවරවුණා අ පවර් කටතේ ගුදතිියම් මම ජැනී ජොයින්නන මර හරි කරාද. අපි පාඩම කරගෙන යන්න පුතේ මේ කවිපන්තියක් ලියන්නේ කොහොමද කියලා හොඳ කවියක් හදන්නේ කොහොමද කියලා අප මිලියන් හද මොකදමං කිව්වෙන්. ය පුතේ මොකෝ මේ අඳන්නේ ඔයා. මොකෝ මේ අඳින්නේ කරන්න ඇහෙම හොඳ නැහ කරදරයි. අපි මේ කරන්න පුතේ මේ වාර්තාවක් විදිහට ලියන එකේ. ලස්සන්ට ලියන්නන චේදයකයි වෙනස මොකක්ද කියලා අපි කිව්වා ලස්සන් ලියනන ඒකතුමයි කවයක්වෙම කිය දෙවිනි චේදයේ වැසේ සුන්දරත්තය පිරිබඳ නිර්මාණාත්මකොලිය වුණනක ලස්සන් ලියප එකකු එහි භාෂාව භාවිතකර ඇති ආකාරය තරමක් වෙනස් අර උලකට වඩා වෙනස් හොන්දට මතකතයා ගන්න පුතේ න්නම කියනගත හොඳද මකදය මොකක්ද අපි රචනාවක් ලිය අද්දී ඔගොල රචනාගෙන අහල ඇති රචනාවක් ලියද්ධ පුතේ ලියන්නේ මෙන්න මේ විදිහයට රචචනාවක් ලියාද්දි ලියන්නේ පුතේ මෙන්න මෙහෙම වාර්තාවක සවරූපයේ අපි රච්චනාව ලියදදි අපි රචනාවක් ලියාද්දි ලියන්නේ කහොමද මෙන්න මෙහෙම වාතාවක සුරූපයෙන් තමයි පුතේ අපි රචනාවක් ලියද්දි ලියන්නේ හැබැයි කවිපන්තියක් ලියද්දී කයිපන්තියක් ලියද්දී මෙන්න මෙහෙම අලංකාර විදියට තමයි කයිපන්තිී ලියන් මෙන්න මේ වගේ අලංකාර වචන භාවිත කරලා තමයි කයිපන්තය ලියන්නේ බලන්න මේ බලන් වැස්ස ගැනලිය ඇති කවිද ඇත පහත්දැක් වෙන්නේ වැස්ස ගැනලිය ඇති බතු කවියකි කෞුදලී ලතින මහගමසේකර කෙල කවියෙක් මකද ලියන්නේ වැස්ස වගේ ආකාසින් වහින්න මං ආසයි වතුරු වගේ වැැව්විල්වල පිරන්න මං ආසයි ඇදිගේ එහෙ මෙ ගලන්න මං ආසයි ලපටු ගොයම් දළුත් එ නටන්න මං ආසයි. තැමි මුකල්ද ගැන්ට කියන්න පුතේ බැස්සගැෙන කියන්න ඒත්තුකට දැ හිතල බලන්නකු මේ චේදේ පලවනි අට තිබි්ච තේද මේ චේදය අතර වෙනසමකක්ද කියලා. ඒේද. පලවනි අට තිබිච තේද මේ චේදය අතර ලොකූ වෙනසත් තියෙනවා. මෙන්න මෙහෙම රසවත්ව, ලස්සනට අලංකාරව කියන වාකට අපි කියනවා කවි අයිය නේද අයේෂා මොකෝමේට රූපන්දින්නේ ිස්ටර්් වෙනවා හාමුදුරුවන ඕපුතේ සතිය ළමයි ිනවාවි අපා ඩර ආ හරි පුත අපක් ගමුව දැයිවර කරලා ගමුක් බලන්නක හිතු චේදක කියවනට දැනට මහිරට වඩා වැඩි ලස්සනක් පැඩිමිහිරක් කවී කියවනට අපිට දැන එම කවිේ සෑම පදයක්ම එක්කමාකුරකින් අවසං වී ඇතමේ බලන් එක්ක මකුරෙකුමයි අවසං වෙන්නේ එය හොන වචනයක්කී නොමුකක්ද එල්ලි සම්මය වශයෙන් හැඳිදේ ඔවු පුතෙකයන් ඇහුන් නෑමට පුතේ ඇහු නෑ ඇහු නඒ ැහු නෑ ඔයා කියරෙකි පැහැදිල් නෑ පුතේමට පොඩ මයිකක ළඟට ඇරම් කියන්න බල හාමුන්න අගම සේඩ පමාය ආවෝ පුත අපේ හිටපු හොඳම කවිියගේ එළම යෝග හිටපු හොදම කවිිය ප්‍රබද්ධයම කියලා නිස දැස් පොත්ලයලා තියනවා සින්දු ලියල තියෙනවා ගොඩක් සාහිත්‍යයට සේවා කරපු කෙනෙක්ුදේ මාගමසේ කර කෙරකයන් හැරි ඕකරගේ නෝට් පොතගන්නකු පුතේ සොරි ටවුට් එක සටහන් කියන කොටසටය ු් එක කොතැන් පද ඔන්න ඉන්න බලන්න. ටියවුට් එකේ මොකටදම අන්නකී. ටියවුට් එකේ සටහන් කියන කොටසට යන්න පුතේ මෙන්න මෙතන සටහන් කියන කොටසටයන් ඒගේ ලියත්තති ඔගුල් ටිබෙඩ ජාතික ඇස්ම ඉදම කියන එකැ. ඒ ඇතිින් ලියා ගන්න පුතේ ඔතන යටටින් ලියාගනය එකට යටතිින් ලියාගන්න වචනයයක්ු මොකක්ද අද්ද ලියා ගන්න ඕ. ලියාගන්න පුතේ එල්ලි සමය කියලා එලි ලස්සන් ඔග ලිය ගනොදේ මය ඔගලන්නකම් පේන ලියාගන්න එල්ලි සමය කල ලියගන්නේ ලොකෝට පය එක රූලක ලියාගන්න එලි සමය එල්ලි සමය කියලා මිරි කල් ගල ස්සරහැන් විස්තර කරන්න ලියල තියා ගන්න එලි සමය කියල ලියගන්න ලියාගන්න මෙන්න මේ සටහන් කොතේ මෙන්න මේ සටහන් කියන කොටසේ පුතේ මෙන්න මේ වාකි ලියාගන් මෙන්න මේ වචන ලියගන්න මේ හයිලයි් කරනක් එල්ලි සමය කියලා එලි සමය කියලා ලියාගන්න ලියලා චූටි ඉරක් ග ලයිස්සරහ ඉසරහෙන් චූට ඉරක්්ගහලයා ගන්න වාකයක් මොකක්ද. කවීයක ඕන ලියගන්න හොඳද කවික කවියක? එ කිරයි ලියාගන්න පුතේ කිසර ලියන එලි සමක කියන ොක්ද කියල ම කියල දෙන්න දන්න හොද රූල කෙලවරෙන් ලියාගන්න පුතේ තන මේකේ මෙන්න මතරින් ලියගන්න පුතේ මෙම හරි ලියාගන්න එලි සමය කියල ිය ලිය ස්රහ මෙන්නම මෙතරින් රක්ගහල ලියා ගන්න කවක සෑම පද පේලියක්ම කවිියක සෑ පද පේලියක්ම සෑම පද පේලියක්ම පේලියක අදි මුරුදජලා යන්නොද පේලියක්ම. සෑම පදපේලියක්ම ඔහු කියන්න පුතේ බොඩ්ඩක් කායමවුරද එලි සමය කියලා ඉස්රැම්වෙලා චූටිඉරක් ගහල ලපිල්ියෙනවා. කවියක සෑම පදපේලියක්ම කියක සෑම පදපේලියක්ම. එකම අකුරකින් කවිියක සෑම පදපේලියක්ම එකම අකුරකින් එකම අකුරකින් සෑම පදපේලියක්ම එකම අකුරකින් අවසන් 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 වන්නේ නම් අවසන් වන්නේ නම් කවික සෑම පදපේලියක්ම එකම අකුරකින්

එල්ලි සමය ලෙස හැඳින්වෙේ එය එල්ලි සමය ලෙස හැඳින්වේ නිවාන්ද ඔන්නම ආයි කියනවා කවික සෑම පදපේලියක්ම එක්මාකුරකින් අවසන්වී නම්, එය එලි සමය ලෙස හැබින් වේ එය එලි සමය ලෙස හැබින් වේ. හැමෝම ලා ගත් ොන්න මන්ඩන් අඒ කිය කතා මං කියල දෙනවා මොකද කියන්නම කිව්වෙේ කවියක සෑම පදපේලියයක් මුොම් බලන්නක මේක දැන් පදපේලි කියත් යෙනවත්. එකයි දෙකයි තුනයි හතරයි පදපේලි හතරයි කවිියක මේ හැම්ම පදපේලියක්ම අවසං වෙනවානම් එකමකුරකින් මේ එකම අකුරෙන් අවසං වෙන නොවුන් ඒ කෙනෙකින් අවසං වුණ මේකත් ී. මේකත් මේකත්ීද සෑම පදපේලියක්ම එකමාකුරකින් අවසන් වෙන වනං ඒකට අපි කියනවා පුතේ එලි සමය කියලා ඒකට අපි කියවා එලි සමය කියලා හරිද ඔන්නන දැන් ආයිමම් සරලෝ කියලා දෙනවා අපිට කිසියම් දෙයක් ගැන ආකාර දෙකකට විස්තර කරන්න පුළුව දෙවිදි ඒකට කියල දෙන්න පුළුව ඔන්න දැවඋදා රැක්තර වැස්ස කෙනෙක් ගන්නකු වැස්ස ගැන අපිට නම් වාර්තාවක් වගේ ලියාගෙන යන්න පුළුවන් ලස්සලට ලියන්න පුළුවන් එක එක කෑලිදාල් වාර්තාවක් වගේ ලියන්න පුළුවන් ලසට ලියන්න පුළුවන් කිසියම්මූ දෙයක් ගැනම කාකරි දෙයක් ගැන ලස්සරටවාකිලියෙනවා නම් අපි එකට කියනවා රසවත්තුවා කිලියෙනව නම් අපි එකට කියනවා කවය කිය කට කියනවා කවිය ඔන්න දැන් අපි ඔගනික මත්තකතියා ගන්න අපි දැන්යන්න හදන්නේ මොකොටද කවි පන්තියක් හදන්න කවියක් හදන්න ඔන්න අපි හද අපි යන්නේ කවි පන්තියක් හදන්න බලමුකු ඔන්න ුට් එක අප මේකට නවාබ පද්දි නිර්මාණය වන්නත් කවි නිර්මාණය කරන්න හදන්න අහත පද්දිෙස හොඳින් බලන්නේ පද්දිිදිහ න්තර බලන්නලු එම පද්දි තේරුම් ගැනීමට ලිවීමට අපහසු පද්‍ය නොවේ ලියන්්ඩ අමාරුන ඒවා තේරුන් ගන්න තමාරුුණෑ සරල බස් ව හරක්්‍යදාගන්නමින් නිර්මාණය කළ පදතියන්. ඉස්තාම ලේසියෙන් තේරු ගන්න පුළුවන් දිර්තමයි ියල තේනුම් බලන්න මකදකයන් ගත් ගස වත්තුූ සුද්දු. වී පිරිසිද්දු පෝය නැතිද සිිල්ගත් බද්ධ මගදකයන්. ගත ගස සුදු ගහමේ වත්ත සුදු ගහ වී පිරිසිදු. පිරිසිදු ඉලු. ජරාවනෑ පෝය පෝය නැමී දැන් හැබැයි සිිල්ගත් බඳු සිල්ගත්ත වගේලු. බල මහාපුදු ම මල් මලක මලක. නැහැ ඒ සකී සමනලයකි මහාපුදුමක මහා පුදම මොකක්ද. මලක මලෙකි මලක්කට තවත් මලක් තියෙනවලු. නැහැ ඒ සකි සකිකැනකර්ද යාළුවට නැහැ ඒ සකී අහලුව නැහැඒ නෑ මොකක්දේ සමනලයකි. ඒඉන්න සමනලෙක්ම මහ පුදුමෙකි මෙන්න මල තියෙනවා ඒ මලවඩ තවත් සමනලයක්ු ඉන්න. ගොඩ ඉතා ලොක්කු සතා බලවතා බල ඇත. මෙකොඩ ඉන්න ගොඩබිමඉන්න ලොකුම සතා බලවත් සතා තමයි කවුද ඇත හාහා හරි හාවා කැලේමැදිංආාව හිටගෙනගඟකාවාටිට ඇ කැලේමැදිආාවලු හාවා එයා මෙහා වට පිට බැලුවල හැරලා ඇහැලෑවඩු ඔන්න ඔය වගේ සරලව කවිටිකත්තම අපි හදන්ඩ යන්නේ ම දැන් හිස්තම් පුරුවන්ඩ ගලන්ට ියල තියෙනවා. අපිට පුළුවන් මේ වගේම කවිහදන්න හරි හරි මේ වගේ සරල මාතෘකාවත් එකට අපිට පුළුවන් කවිහදන්න චූටි මාතෘකා තෝරගෙන්. බලන්නක අහස කලු කරන්න එනකොට පුංචි පුංචි කුරුලු පැටවු කෑ ගහනවා නිමක් නැතිව ඔන්න හිස්තරත් කියලා තියෙනවා ඒගයික් බල අහසේ තරු කැට නලියයි පිට පිට බහින්න පොලවට ඔන්න හිස්තනත් තියෙනවා ඇත පෙනෙන කඳුපාමුල පිටනක හරක්කවන පුංචිලමෝ පෙලක් පුංචි පුංචි ලමෝ පෙලක් බල මේහැමකම් පපුති එි වැට තියල නෑහෝදේ මෙ මේ කෙ රැ කල තියෙනවා එලිසමය රැකල නෑ හැමහික මද දස්සට ගලපලියන්න තියෙන කවිටික කිරමනික ගිටි කිරිහිනා වැහිවතුරට එකතු වනා ගමේ වැවට ගොස් වැටුණාල අහසේතරු දිලිසෙනවා හඳ මාමා නැගේ නවා ඔන්න කවි දෙකක් ලියන්න තියෙන. සුළඟක් වී සිසිල දෙන්න මංහරි ආසයි ඔන්න හිස්තැන්ටිකක් තියලා තියෙනවා මොකටද. ඔන්න ඉටස් තව මාතෘකාවත් තියනවා මොකද ඔබ කැමැති මාතෘකාවත් තෝරාගෙන පද්‍ය දෙකක් නෙමේ පුතේ පද්්‍යත් වනක් මේ පහත තියනේ වගින් ඔබ කැමැති තුනත් තෝරගෙන සොරි එක මාතෘකාවත් තෝරගෙන එන්නේ එකට කවි තුනක් ලියන්ඩෝ ඕනිලු ගෙදර වැඩ ගොඩයි පුළුවන් දභ්‍යාසය කරන්ගෙන්ට පුළුවන්හා මුදුරුවනේ ඕගොල්ලු මෙෙන් මේේටික කියවලා කට එ හිස්තැන මොකක්ද ඔගො අස්සන්ට පුරුවන් හිතන විද්‍යකට පුරුවන් හොදේ මම අතරින් පතර කහිප දෙෙනෙක්ගෙන් අහනුව හොදේ ලේපුටික මම හනෝ අනිවාරය කහිප දෙනෙක්ගෙන් අහනෝමයි තෝරාගත්තයගේ කප දෙෙනගෙන් මම නම කියද ඔගොල කවිපන්ති කියවන්න ඕන්. හරිද ඊට පස්සේ ඔන්න මොකදී ලං කවිපන්තිය මෙන්න මේක මේකට කයිපන්තියක් තෝරගෙන මාතෘකාවත් තෝරගෙන කවි කියන්ද තුනක් ලියන් තයනුද දෙකක්නම පපුතහුදේ කවි තුනක් ලියන්න තිේනවා කයිතුන ලියන්න පුළුවන් දන හාම්දුර දැරනට නෑනපති මේක් ගෙදර වැඩ විදියට දෙන්නේ එ න්න ුවන් ඊළඟ දවසේ ඊළඟන් හරුවාද අපි හම්බවෙත්තියේ ගොල සිකරාද පතිර එන්න පාපුතේ සිකුරාධ පන්තිය තොයිටිකමයි කරන්න අය මේ පන්ති තේර ුච නතිම හරි තරන සිකරා පන්තිට සබන්ධ ව එහම ැත්ත සිකරාදා න්න ඕන්න සිකරාදන් කරන්න මේේටිකමයි නිසා එකැනේ ඔගුලො කණ්ඩයන් එකක්නේ සිකරාද දෙවිනි කණ්ඩයිමට කරන්න ගොල පලවැනි කණ්ඩයිනිසා හරි ඊ රග සති අග හරුවාද යිද්ද මේක අභ්‍යාෂ්ටි කනන් කරගෙනන්න පුළුවන් නද ොද මංගේයි පන්ති ලාවදන්න අද විනාටි පහලුවක්ම වෙලාවදදුන්න ඔගුලන්ට කරන්න කිය පන්තිී ඇතුතේ අභ්‍යාසය. හරිද ආයේ නම්ම පන්තිය දෙන්න අභ්‍යාස ළඟ දවස එද්දි ඇම වූම කරගෙන එන්න හාමුදුර වන්නේ ඕෝකති කියන්න අච්චපුතයේ වැල දෙන්න නෑනේද අච්ිපුතේ අභ්‍යාසිටිකත්තිය නවපුතේ හරික ම නෝගොල මේේටික ඉස්සල කරන්න කොයි කවිටික කරන්නකු හොඳේ අ්‍යාසිය කරන්නකු අන්න දැන් අපතියනවා මං විධාර දුන්න වැඩේට කෞුදු පුතේ මේ කවියක් බාරගත්ත කියනවයි කියලා කවිදු කවිදෝ බාරගතනේද ආරි කට්ටිට මැනිි කියන්නපු බලන් ලස්සන්න දැන්වන කවී ගැන ඉගෙන ගත්තා බලමු ලස්සන්න කවිියක් දුම්බරයි මහාකලු ගලට කන්ට ඉන්නේ දුම්බරයි මහාකලු ගලක් යට කන්නේ කරලයි රට හාලේ බතට බොන්නේ බෝරදීයයි පුරුව කර පවට යන්නේ කවදාද මව්පිය දකින්නට පක පැරිකුට ඇ හරිු අයිකවදජත්ම අයිකවද? ිත්මේ ජිත්මේන්පතේ ගානතෙල් සදුන්වරලසු ඔමරිකොට මූලපුරාතෙල් ගාගෙන යන කලට මාන බලතිමිනුවන් පන්ති බෙනකොට නෑනේ නොබත් එනවද පන්නලන්නට බව් ලස්සනයි මේ මව කවි කියනෝද. ගොඩඩ පස්සනයි. අයිකවදදඉන්නේ. අයිකවද පහක් විතට බාරගත් තනම් මතකයි. රුවිනි! රුවින කියම් බලොේ. රන්ද කැතිකෙන නිතිසරසනවා රන්රන් පාට්ටින පටදලිසනෙවා රිිවිදුටු පිණි බිඳු ලෙශ පහාවනෙවා දුම්බර කෙතේ අපිගොයංකාපනෙවා රි ගොඩරිකොඩ් කොයන්කවිය හදකි සනි ුතනිකම සනිතන්න හරිපුතේ සනිතුකන් කලුගල්තාලාලයි පාර්ට දමන්නේ එයගල්තගිලයි ගොන්කුර ගෙවන්නේ ගනානොවෙයි හරගයිබර අදින්නේ කිරිගල් පෝත්න්ද කන්ඩයි මේ ගෙවන්නේ නග ආරිගට්ගට මුතුර ල තව එකක් තිේනවා රනිදුට. රදිනු රදිනුහලුගල් තලාලයි පාරට දමන්නේ. එමගල් පෑගිලයි ගොන් පුරග වෙන්නේ ගොුණා නොවෙයි හරකයි බර අදින්නේ ගල් පොස්ත කන්දයි අපි නගින්නේ ග්වැරගෝ හ ඊරග දවසේ හිනම්පපුති අපි හම්බෝයුමඟ හරුවාද දාට කවිටික සරික් මේ අ්‍යාස දුන් අ්‍යා නිවාරින් කරගෙන එන්නට ු්ිේ තියෙන අාසි කරන්න අපි අපියාසි චු්ටක් බලල අලුත් පාඩමට හිමනැත්තං අලුත් ටුට් එකට යනවා. හරි අලු ටියට් එකට යනවා අප ඒරඟ දවස්සේ. හරි පුතිහෙනම් අදටි පාන්තිය නවත්තනවා අලු ටියට ගතනත්තන් ගන්න එක ගන්න ග. මොනහරි දැනගන්න දෙයක් යෙනවද පාඩම තේරිචි නැත්තනත් යෙනවාවද? අදකම තැයවන පාඩව හාරිපු තිෙහරි ඒනම් හැමෝටම තෙරුවන් සරණයි පරිසමින් ඉන්න අපි ළඟදස හන